Alin Bandar. මොකද? ආ ග්ලව්ස් දෙකක්. දැන් මේ මොහොතේ වෙනකොට අපි බන්ධනාගාරයේ මහර බන්ධනාගාරයට පැමිණ සිටිනවා අපේ මන්ත්‍රීවරු පිරිසක්. රස පරීක්ෂකවරු මේ අවස්ථාවේදී මහර බන්ධනාගාරය පිළිබඳ පරීක්ෂණ කරන බැවින් සාමාන්‍ය නීති අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇතුළු වීමේ තහනම සහ මේ වෙලාවේ මොහොත වෙනකොට පොලිසියත් ඒ අවස්ථාවේදී අවහිර කරමින් ඒ වගේම ජනතාව එළියේ අඳුනාවල් දෙන අවස්ථාවේදී ඔවුන්ගේ විස්තර දැන ගැනීමට විපක්ෂයේ පාර්ලිමේන්තුවරුන්ට යන්නට අවස්ථාවක් නොදෙන පොලිසියක් සහ නීතියක් මේ රටේ ක්‍රියාත්මක වෙන මේ අවස්ථාවේ වෙනකොට පවතිනවා. ඒ නිසාම මේ අවස්ථාව වෙනකොට සමීජන බලවැගේ මන්ත්‍රීවරුන් රාශියක් මලින් බණ්ඩාර, දිලිප් වේදාරච්චි, ජේසී අලවතුල, හෙට්ටප්පුවාමි, රෝහිණී කවිරත්න මන්ත්‍රීතුමිය, රෝහණ බණ්ඩාර මන්ත්‍රීතුමා, මිදුළු රවමාන් මේ සියලු දෙනා මේ අවස්ථාවට සම්බන්ධ වෙලා සිටිනවා. නිසා මේ අපි ඉල්ලීමක් කරන්නේ බලධාරීන්ගෙන් මේ වෙලා තියෙන ඛේදවාචය පිළිබඳව රටටත් පාර්ලිමේන්තුවටත් කරුණු දැක්වීම සඳහා අපිට අවස්ථාව ලබා දීම සඳහා ලබා දෙන්න කියන එක. නිසා අපි කෙසේ හෝ මේ අවස්ථාව උදා කර ගැනීම සඳහා මේ ස්ථානයේ සියලු දෙනා ඉන්නවා. සියලු දෙනා සියලු ආරක්ෂිත ඇඳුම් වලින් සියලු දේ සමන්විත ඇවිත් තියෙන්නේ. විශේෂයෙන් මේ මන්ත්‍රීවරු තමයි පාවරණ සහ සියලු දේ දාගෙන ඉන්නේ. ඒ නිසා මේ අවස්ථාව වෙනකොට අපි සියලු දෙනා ගේ බලාපොරොත්තු වෙන්නේ සත්‍ය දැන ගැනීමත්, ඒ වගේම එළියේ සිටින දහස් සංඛ්‍යාත ජනතාව උන්ගේ දරුවෝ ඒ උන් වෙනුවෙන් ලබා ගන්න ඕන තොරතුරු ලබා දීම සඳහා මැදිහත් වීම සහ කැපවීම කිරීම සඳහා තමයි මේ මහා බන්ධනාගාර දොරටු වසල සිට මේ අවස්ථාවේදී උත්සාහයක් ලබා ගැනීම සිටින්නේ. මේ වෙනකොට අපිට බන්ධනාගාර කොමසාරිස්තුමා ප්‍රකාශ කරලා සිටින්නේ රස පරීක්ෂකවරයන්ගේ පරීක්ෂණය අවසන් වූ වහාම මේ සඳහා අපිට අවස්ථාව දෙන බවත්, ඒ වගේම මහා බන්ධනාගාරයට ඇතුළු වීමට අපිට අවස්ථාව දෙන බවත් ප්‍රකාශ කර සිටිනවා. දැන් මේ මොහොත වෙනකොට අපි ඇවිත් ඉන්න මහා බන්ධනාගාරයේ වෙත දැනට රස පරීක්ෂකවරයෝ ඇතුළේ ඉන්න බැවින් අපිට ඇතුළු වීමට අවසර ලබා දීලා නැහැ. නමුත් කෙසේ වෙතත් අපි දැඩි ඉල්ලීමක් කළා තියෙනවා. මන්ත්‍රීවරු 10 දෙනෙක් විතර මේ අවස්ථාවේ ඉන්නවා. මේක සම්බන්ධයෙන් මොකද දැනගන්න නිසා මේ සම්බන්ධයෙන් මොකද සිදුවෙන්නේ කියන එක පිළිබඳව අපි විමසිල්ලෙන් සහ මේ අවස්ථාවේ ඉන්නවා තව මොහොතකින් මේ සම්බන්ධයෙන් අවශ්‍ය වන තොරතුරු ඔබතුමාට සැනින් ගෙන දෙීමට අපි බලාපොරොත්තු වෙන නිසා තවත් මොහොතකින් මේ ඇතුළට යාමටත් මේ අවසර ගැනීමට සියලු දේ කටයුතු සිදු කරන තියෙනවා. මේ මොහොත වෙනකොට විශාල පොලිස් ආරක්ෂාවක් සහ විශාල පිරිසක් විසින් යෑම අවහිර කරමින් තියෙනවා. නමුත් අපි කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඇතුළට ගිහිල්ලා මේ සම්බන්ධයෙන් සම්පූර්ණ තොරතුරු ලබා ගැනීමට අපි තව මොහොතකින් බලාපොරොත්තු වෙනවා. කොමසාරිස්තුමා, දැන් මේ මේ දැන් මේ මේ ලෙඩ්ඩුන්ගේ ප්‍රශ්නේ කියන්නේ මේගොල්ලන්ට කොරෝනා කියලා අපි එහෙම වගකීමක් එක්ක නෑ අපි ඇවිල්ලා. අපිට මේක ඇත්ත තොරතුරු ටික ගන්න නෑ අපිට ඕනේ. ඉන්න පුළුවන් තරම් නැද්ද?